അത് അപ്പോൾ ഈ പാടം വാർഗപ്പാലേ വർഗപ്പാല അടുത്ത് അപ്പി മുലിമ സാമാന്യ അപ്പിട്ട് എതിരിന്താ ജീവിത ഹമ്മന കണവസ്തു മേ സാമാന്യ ജീവിത ഹമ്മന തലരൂപ വർഗപ്പാല എങ്ങനെ മുലിം കഥാകരണം ഇട പസ്സേ കേന്ദ്രിക ഖണ്ഡയാണി അപ്പി പരിമിതി പാടമേ ഇങ്ങനെ കത്തമോ അത് കേന്ദ്രിക ഖണ്ഡകിയാണ് കേല കേന്ദ്രിക ഖണ്ഡയാണി വർഗപ്പാല എങ്ങനെ കഥാകരണം ഇട പസ്സേ മേ കേന്ദ്രിക ഖണ്ഡയാണ് ഹാ സാമാന്യ ജീവിത ഹമ്മന തലരൂപ സംയോജന ഹദിലതീന യാം യാം തലരൂപയാണി വർഗപ്പലയാൻ സിവിയും പിലിമത് അപ്പി അദ്ദേഹ കരണം මම මුලින්ම කතා කරන්නේ අපි සාමාන්‍ය අපිට දිනදා ජීවිතයේදී හම් වෙන යම් කිසි තල රූපයන් කීපයක වර්ගඵලයේ ගණනය කරන ආකාරය ගැන ඔබට අවබෝධයක් ලබා දෙන්න මේ වගුවේ මුලින්ම දක්වන්නේ ඍජු කෝණාශ්‍රය කියලා කියන්නේ දිග පැති දෙකකුයි පළල පැති දෙකකුයි සහිත තල රූපයක් කියන්නේ දිග පැති දෙකකුයි පළල පැති දෙකකුයි සහිත තල රූපයක්. එතන මේ තල රූපේ වර්ගඵලයේ ගණනය කරන්නේ වර්ගඵලය කියලා කියන්නේ ඊට ඒ යටතේ තියෙන සම්පූර්ණ කොටසේ ප්‍රමාණය අපිට වර්ගඵලය කියලා කියන්න පුළුවන්. එතන මේකේ වර්ගඵලය අපි ගණනය කරන්නේ දිග වැඩි කිරීම පළල. එතකොට මේ කියනම් ඒ කියන්නේ දිගට සිම්පල් a කියලා සංකේත දීලා තිනවා පළලට සිම්පල් b කියලා සංකේතය දීලා තිනවා. එහෙනම් මේ වර්ගඵලයේ a වැඩි කිරීම b a වැඩි කිරීම b ඊළඟ සමචතුරස්‍රය සමචතුරස්‍රය කියලා කියන්නේ සමාන දිගින් යුත් පැති හතරකින් යුතු තල රූපයක්. එතකොට මෙහි වර්ගඵලය වෙන්නේ එක පැත්තක දිගේ වර්ගය නැත්නම් පාදයක දිගේ වර්ගයෙන්. ඒකර පාදයක දිග සිම්පල් a කියලා දීලා තිනවා. එහෙනම් මෙහි වර්ගඵලය සමාන වෙනවා සිම්පල් a වර්ගයට. ඊට පස්සේ තියෙන අපි මතක තියාගන්න ඕනේ තල රූපයක් සමාන්තර ආශ්‍රය. මේ සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද? සමාන්තර ආශ්‍රයක ඔබට පේනවා මේ සිම්පල් a වලින් ලකුණු කරලා තියෙනවා ආධාරකය කියලා. ආධාරක පාදේ නැත්තම් පොළවට එහෙම නැත්තම් පල්ලෙහෙම තියෙන පාදයට ආධාරක පාදේ කියලා කියනවා. ඒ ආධාරක පාදේ මත තමයි මේ තල රූපේ ගොඩනැගිලා තියෙන්නේ. එතකොට මේ ආධාරක පාදයේ ඉඳන් මේ තල රූපේ ඉහළම කොටසට ඉහළම ලක්ෂ්‍යයට තියෙන දුරට කියනවා ඉහළ ලක්ෂ්‍යයට තියෙන ලම්බක දුරට කියනවා ලම්බ උස කියලා. ඒ කියන්නේ ආධාරකය කියලා කියන්නේ ඒ තල රූපේ පහළම ලක්ෂ්‍යයට අදාළ දිග. ලම්බ උස කියලා කියන්නේ පහළම ලක්ෂ්‍යයට අදාළ දිග. එහෙම නැත්නම් ආධාරකයට ලම්බ වන පරිදි ඒ තල රූපේ ඉහළම ලක්ෂ්‍ය වෙනකන් අඳින් ලබන දිග තමයි ලම්බුස කියලා කියන්නේ. එතකොට ඒක H වලින් ලකුණු කරලා තියෙනවා ඕගොල්ලන්ට පේනවා. එතකොට A වැඩි කිරීම H කින් ලැබෙනවා සමාන්තර ආශ්‍රයක වර්ගඵලය. ඊට පස්සේ ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක මීට වඩා මේ தත්ත්වය වෙනස්. ඕගොල්ලෝ හොඳට බැලුවොත් හොඳට හිතුවොත් ඕගොල්ලන්ට තේරෙන්න පුළුවන් කියන සමාන්තරාශ්‍රයක් තියෙන මුළු දෙකක් ශීර්ෂ දෙකක් එහෙම නැත්නම් කොන් දෙකක් හරහා අපි රේඛාවක් ගැහුවොත් අපිට ත්‍රිකෝණ දෙකක් එනවා. සමාන්තරාශ්‍රයක තියෙන සම්මුඛව තියෙන මුළු දෙකක්, ඒ කියන්නේ එකිනෙක දිහා බලන් ඉන්න මුළු දෙකක් හරහා අපි රේඛාවක් ඇන්දොත් අපිට ත්‍රිකෝණ දෙකක් හැදෙනවා. ඒ කියන්නේ සමාන්තරාශ්‍රය දෙකකට වෙන් වෙනවා ත්‍රිකෝණ දෙකකට. එහෙනම් අනිවාර්යෙන් ත්‍රිකෝණයක වර්ගඵලය අපිට ගන්න පුළුවන් සමාන්තරාශ්‍රයක වර්ගඵලයේ හොයන ආකාරයෙන් භාගයක් විදියට. එහෙනම් සමාන්තරාශ්‍රයක වර්ගඵලයේ ත්‍රිකෝණයක වර්ගඵලයේ
ගන්න පුළුවන් භාග්‍ය වැඩි කිරීම ආධාරකේ ආධාරකේ ඉස්සලා වගේම අර යටින් තිබ්බ 15 ලක්ෂයට අදාළ දුර තමයි ආධාරකේ කියලා ලකුණු කරලා තියෙන්නේ ලම්බ උස කියලා කියන්නේ ඒ ශීර්ෂය දක්වා අර ආධාරකේ ලම්බකව අඳින ලම්බන රේඛාව එහෙනම් භාග්‍ය වැඩි කිරීම සිම්පල් ඒ කියලා කියන්නේ ආධාරකේ සිම්පල් එච් කියලා කියන්නේ ලම්බ උස භාග්‍ය වැඩි කිරීම ඒ වැඩි කිරීම එච් ඉතින් ත්‍රපීසියම් එක වර්ගඵලය හොයන ආකාරය තමයි ඊළඟට අපි කතා කරන්නේ ත්‍රපීසියම් වර්ගඵලය හොයන්නේ භාග්‍ය වැඩි කිරීම සමාන්තර පාද දෙකක් සාමාන්‍ය ත්‍රපීසියමේ සමාන්තර පාද දෙකක් තියෙනවා ඒ සමාන්තර පාද දෙකෙහි දිගෙහි එකතුව වැඩි කිරීම ලම්බ උස භාග්‍ය වැඩි කිරීම සමාන්තර පාද දෙකෙහි දිගෙහි එකතුව වැඩි කිරීම ලම්බ උස එතන භාගයේ සමාන්තර පාද දෙකේ දිගෙහි එකතුව දීලා තියෙනවා A දන B කියලා ලම්බ උස H කියලා එහෙනම් භාග්‍ය වැඩි කිරීම A දන B වැඩි කිරීම H වලින් අපිට ලැබෙනවා ත්‍රපීසියමක වර්ගඵලය වෘත්තයක වර්ගඵලය වෘත්තයක අපි දන්නවා කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා යා කරන රේඛාවකට කියනවා අරේ කියලා මේ අරේ වර්ගය වැඩි කරන්න ඕනේ 5 ගෙන් 5 කියලා කියන්නේ 22 බෙදීම 7 3.14 2 8 5 7 1 4 ඒ විදිහට යනවා එතකොට 5 වැඩි කිරීම අරෙහි වර්ගය තමයි වෘත්තයක වර්ගඵලය වෙන්නේ අපි සාමාන්‍යයෙන් මතක තියාගන්න ලේසියට කියනවා 5r වර්ග 5r වර්ග එනම් අමසරේ පොඩ මතක් කරොත් ඍජු කෝණාශ්‍රයක දෙන්නේ දිග වැඩි කිරීම පල්ල සමචතුරස්‍රයක පාදයක දිග වැඩි දිගේ වර්ගය සමාන්තරාශ්‍රයක ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස ත්‍රිකෝණයක භාගය වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස ත්‍රපීසියමක භාගය වැඩි කිරීම සමාන්තර පාද දෙකෙහි දිගෙහි එකතුව වැඩි කිරීම ලම්බ උස ඒ වගේම වෘත්තයක 5r වර්ග r කියලා කිව්වේ මේ වෘත්තයේ අරය එහෙම නැත්නම් කේන්ද්‍රයේ සිට පරිධියට අඳින ලම්බන රේඛාවට දෙන සංකේතය තමයි සිම්පල් r කියලා කියන්නේ අපි ඉගෙන ගත්ත කරුණු මතකයට හොමින් ධාරණය කරගන්න ගණන් කිහිපයක් කතා කරන්න හිතුවේ මුලින්ම තියෙන සමචතුරස්‍රය සමචතුරස්‍රයේ වර්ගඵලය හොයන්න කිව්වේ කොහොමද පාදයක දිගෙහි වර්ගය පාදයක දිග 6යි 6ේ වර්ගය කීයද 36යි දැන් මේක අපි වර්ගඵලය කියද්දී වර්ගඵලයේ ඒකකය වන්නේ වර්ග සෙන්ටිමීටර් දිගේ වර්ගයක්නේ සෙන්ටිමීටර්ල වර්ගය. එතකොට මේ සමචතුරස්‍රයේ වර්ගඵලය එන්නේ 36 වර්ග සෙන්ටිමීටර්. ඊට පස්සේ තියෙන්නේ ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක වර්ගඵලය හෙව්වේ අපි භාගයේ වැඩි කිරීම ආධාරක පාදය කියලා කිව්වේ 24යි. පල්ලේ හැමතින ලක්ෂය එයා කරලා තියෙන රේඛාව දිගට තියෙන රේඛාව 24යි. වැඩි කිරීම ලම්බ උස ඉහළම තියෙන ශීර්ෂයට ඉහළම තියෙන ශීර්ෂයට යා කරලා ඇඳලා තියෙන රේඛාව ආධාරකයට ලම්බකයක් වෙන විදිහට ලම්බකේ ලකුණු කරලා තියෙනවා මේ හා පාඩ අංශ කණු ලකුණු කරලා තියෙනවා මේ 1.7 සෙන්ටිමීටර්. එතකොට අපි මේක කපන්න පුළුවන් අපිට පොඩ්ඩක් මෙතන 12යි. එතකොට 12 වරක් 7 කියලා කියන්නේ 84 සෙන්ටිමීටර්. 84 වර්ග සෙන්ටිමීටර්. වර්ගඵලයක් කියන්නේ 84 වර්ග සෙන්ටිමීටර්. ඊට පස්සේ තියෙන සමාන්තරාශ්‍රයක්. සමාන්තරාශ්‍රයක වර්ගඵලය අපි හෙව්වේ ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. එතකොට මෙතන ආධාරකයේ උනේ 12 සෙන්ටිමීටර්. ලම්බ උස උනේ එකට ලම්බකයක් විදිහට ඉහළම ලක්ෂ්‍ය වෙනකන් ගහපු 8 සෙන්ටිමීටර්. එතකොට 12 වරක් 8 වෙන්නේ 96 වර්ග සෙන්ටිමීටර්. 96 වර්ග සෙන්ටිමීටර්.
ඊට පස්සේ තියෙන්නේ ත්‍රපීසියමක් ත්‍රපීසියම වර්ගඵලය අපි හෙව්වේ භාගයේ වැඩි කිරීම සමාන්තර පාද දෙකේ එකතුව මේක සමාන්තර පාද වෙන්නේ එන්න මේ පාදය මෙන්න මේ පාදය ඒ පාද දෙක තමයි සමාන්තර පාද වෙන්නේ සමාන්තර පාද දෙකේ එකතුව අපිට වෙනවා 2 ධන 10 නේ 6 ධන 10 6 ධන 10 කියලා කියන්නේ 16 සමාන්තර පාද දෙකේ එකතුව 16 වැඩි කිරීම ලම්බ උස කොළොන පේනවා මේ පල්ලෙහාම තියෙන ආධාරක පාදයට ලම්බක වෙන ඉදිරිය ඉහළම ලක්ෂණයක ගහලා තියෙන රේඛාවේ දිග 6 cm කියලා එන 16 වැඩි කිරීම 6 එක අපිට කැපුවම මෙතන තුනක් එනවා 316 කියලා කියන්නේ 48 වර්ග සෙන්ටිමීටර 48 වර්ග සෙන්ටිමීටර
ඊළඟට අපි කතා කරන්නේ මං ඉස්සෙල්ලා කතා කරද්දී වෘතය ගැන කියලා දුන්නේ වෘතයක එතකොට දන්නවා වෘතයක වර්ගඵලය වෙන්නේ 5R වර්ග වලින් කියලා මම පාඩම් පටන් ගත්තේ කිව්වා සාමාන්‍ය තල රූප පිළිබඳව යම් අධ්‍යයනයක යෙදিলা ඊට පස්සේ අපි කේන්ද්‍රීය ඛණ්ඩ පිළිබඳ ඉගෙන ගන්නවා කියලා කේන්ද්‍රීය ඛණ්ඩය කියලා කිව්වේ අරයන් දෙක කිනුයි පරිදි කොටසක් එහෙම නැත්නම් පරිදියේ යම් ඡාප දිගක් අතරට හිර වෙන එහෙම නැත්නම් අරයන් දෙකකින් හා පරිදියේ කොටසකින් සීමා වන මායිම් වන ප්‍රදේශයකට තමයි කේන්ද්‍රීය ඛණ්ඩයක් කියලා කියන්නේ හරියට නිකන් හිතන්න පීසා එකක් එහෙම නැත්නම් කේක් එකක් කේක් එක අපි සමාන කොටස් කීපයකට කපනවා රවුම් කේක් එක පීස් එකක් කියලා හිතන්නකෝ පීස් එකක් කියලා හිතුවොත් පීස් එක කැලි 8කට විතර කඩලා තියෙනවා ඒතර කැලි 8න් එකක් අපිට කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්න පුළුවන් සම්පූර්ණ පීස් එක වෘතයක් ඒ වෘතයෙන් යම් කොටසක් තමයි ඒක ගන්න මැද්දින් තමයි පීස් එක කැලි ඉතුරු වෙලා තියෙන්නේ එතකොට මේ මැද්දම ඉඳන් යන රේඛා දෙක අරයන් දෙක ඒ වගේම පරිදීන් කොටසකුත් එකට අයත් වෙනවා එහෙනම් පරිදීන් කොටසකින් හා අරයන් දෙකකට මායිම් වෙච්ච ප්‍රදේශයකට කියනවා කේන්ද්‍රීය ඛණ්ඩයක් කියලා මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලයේ හොයන ආකාරයගෙන තමයි මම මේ කතා කරන්න යන්නේ මුලින්ම ඔකලට පේනවා මේක පළවෙනි රූපේ මේ පළවෙනි රූපේ තියෙන සම්පූර්ණ වෘතයක් එතකොට සම්පූර්ණ වෘතයක් තමයි නිල් පාටෙන් පාට කරලා තියෙන්නේ එහෙනම් ඒ අඳුරු කරලා තියෙන කොටස මුළු වෘතයෙන් එකින් එකක් නේද? එන සම්පූර්ණ එකක්. එහෙනම් ඒ අඳුරු කරලා තියෙන කොටසේ වර්ගඵලය 5R වර්ග වෙනවා. 5R වර්ග වෙනවා. ඊට පස්සේ දෙවෙනි රූපේ තියෙන්නේ භාගයක් අඳුරු කරපු කොටස. ඒ කොටසේ ඔයගොල්ලෝ බලනවා මෙහම අරයන් දෙකක් තියෙනවා. ඒගොල්ලෝ වෘතයේ පරිධියෙන් කොටසකුත් තියෙනවා. එහෙනම් ඒක කේන්ද්‍රික ඛණ්ඩය නේද? ඒ කේන්ද්‍රික ඛණ්ඩය සම්පූර්ණ වෘතයෙන් භාගයක්. එහෙනම් ඒ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සම්පූර්ණ වෘතයක වර්ගඵලය 5R වර්ග ඒ සම්පූර්ණ වෘතයකින් භාගයක වර්ගඵලය 5R වර්ග වැඩි කිරීම භාගය ඊට පස්සේ තුන්වෙනි යට තියෙන්නේ සම්පූර්ණ වෘතයකින් 4න් එකක් එහෙනම් මේ අඳුරු කරලා තියෙන කේන්ද්‍රික ඛණ්ඩ කොටස ඒ නිල් පාටෙන් පාට කරලා තියෙන කේන්ද්‍රික ඛණ්ඩ කොටස සම්පූර්ණ වෘතයකින් 4න් එකක් එහෙනම් ඒකේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් සම්පූර්ණ වෘතයක වර්ගඵලය 5R වර්ග එහෙනම් ඒකේ 4න් එකක් 5R වර්ග වැඩි කිරීම 4න් එක ඊට පස්සේ ඊළඟට තියෙන්නේ ඊළඟට තියෙන 4න් 3ක් 4න් 3ක් අඳුරු කරලා තියෙනවා එහෙනම් එතකොට වර්ගඵලය ආයමත් 5R වර්ග වලින් 4න් 3ක් ඊට පස්සේ තියෙන ආංශක 120 ගානේ 3ක් තියෙනවා පේනවා ඔයගලන්ට අංශක 120 ගානේ 3ක් තියෙනවා පේනවා. ඒකේ එකක් තමයි අඳුරු කරලා තියෙන්නේ. එහෙනම් මේක 5R ඒ කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලය 5R වර්ග වැඩි කිරීම 3න් 1. 5R වර්ග වැඩි කිරීම 3න් 1. ඊට පස්සේ අංශක 10ක්. අංශක 10ක් අඳුරු කරලා තියෙනවා. අංශක 10ක් අඳුරු කරලා තියෙනවා කියලා කියන්නේ වෘතයේ මුළු අංශ ගාන 360යි. එහෙනම් අපිට කියන්න බලමු මෙහෙම. මේ වෘතයෙන් 360න් 10ක් අඳුරු කරලා තියෙනවා. වෘතයෙන් 360න් 10ක් අඳුරු කරලා තියෙනවා. එහෙනම් වෘතයෙන් 360න් 10ක් අඳුරු කරලා තියෙනවා නම් දැන් ඔයගොල්ලෝ කලින් හැම එකෙම තේරුණා. භාගයක් අඳුරු කරලා තියෙද්දි අපි වර්ගඵලය වෙන 5R වර්ග භාගයෙන් වැඩි කරා. 4න් එකක් අඳුරු කරලා තියෙද්දි වර්ගඵලය වෙන අපි 5R වර්ග 4න් එකකින් වැඩි කරා. එතකොට 4න් 3ක් අඳුරු කරලා තියෙද්දි ඒක වර්ගඵලය වෙන අපි 5R වර්ග 4න් 3න් වැඩි කරා. එහෙනම් 3න් එකක් අඳුරු කරලා තියෙද්දි 3න් එකකින් වැඩි කරා. එහෙනම් 360න් 10ක් අඳුරු කරලා තියෙද්දි එම කොටසේ වර්ගඵලය අඳුරු කරපු නිල් පාට පාට කරලා තියෙන කොටසේ වර්ගඵලය හොයන්න අපි 5R වර්ග වැඩි කරන්න ඕනේ 360න් 10ෙන්. 360න් 10ෙන්. හරි ඊළඟට අපි මේ හිතමුකෝ. දැන් මේ කතාව ඔළුවේ තියාගෙන අපි ඊළඟ අදහසට යමු. තීට ප්‍රමාණයක් තීට කෝණයකට අදාළ කේන්ද්‍ර කෝණය තීට වන කොටසක් කේන්ද්‍ර කෝණය කියලා කිව්වේ
අර අරයන් දෙකට මැදිවන අරයන් දෙකට මැදිවන කේන්ද්‍රික ඛණ්ඩයක අරයන් දෙකට මැදිවන කෝණය අරයන් දෙකට මැදි වෙලා ඒක බලන් ඉන්නත් උනේ අර චාප කොටස දිහා බලාගෙන ඉන්න අරයන් දෙකට මැදි වෙන කෝණය තමයි කේන්ද්‍ර කෝණය කියලා කිව්වේ. ඒතර කේන්ද්‍ර කෝණය තීට වෙච්ච අවස්ථාවක මේක අඳුරු කරලා තියෙන කොටස අපිට කියන්න පුළුවන් 360 තීට කියලා. එහෙනම් අඳුරු කරපු කොටස එහෙම නැත්නම් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අපිට කියන්න පුළුවන් 5r වර්ග වැඩි කිරීම 360 තීට කියලා. එහෙනම් ඒ අදහසින් අපිට අදහසකට යන්න පුළුවන් අරය R වෙච්ච කේන්ද්‍ර කෝණයේ තීටා වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සමාන වෙන්න ඕනේ 5R වර්ග වැඩි කිරීම 360 තීටාට 5R වර්ග වැඩි කිරීම 360 තීටාට තීටාට මේක ඉතාමත් වැදගත් සමීකරණයක් මේක අනිවාර්යයෙන් මතක තියන් ඉන්න ඕනේ එකක් කේන්ද්‍ර ඛණ්ඩයක වර්ගඵලය කියලා කියන්නේ 5r වර්ග වැඩි කිරීම 360 තීටා. මෙහි දක්වන්නේ නිදසුණක් කොහොමද කේන්ද්‍ර ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ කියලා. මේ කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණයේ අංශ 45යි අරය සෙන්ටිමීටර් 14යි. කේන්ද්‍ර කෝණයේ අංශ 45යි අරය සෙන්ටිමීටර් 14යි. මේ කොටසේ වර්ගඵලය හොයන්න අපි දැන් යන්නේ. වර්ගඵලය සමාන වෙන්න ඕනේ අපි දන්නවා අපි ඉස්සෙල් කතා කරා 5r වර්ග වැඩි කිරීම 360 තීටට. තීට කියලා කිව්වේ කේන්ද්‍ර කෝණය නේද? දැන් 5r වර්ග වැඩි කිරීම 360 45ට තමයි මේ කොටසේ වර්ගඵලය සමාන වෙන්න ඕනේ. 5 කියලා කියන්නේ 22 බෙදීම 7යි. බලන් යන දෙවෙනි පෙළියට ගියේ අපි 5 කියලා කියන්නේ 22 බෙදීම 7යි. R කියලා කියන්නේ 14 සෙන්ටිමීටර් 14 තමයි R කියලා කියන්නේ. R වර්ගයෙන්ද 14 වැඩි කිරීම 14. වැඩි කරන්න ඕනේ 360 තීටා කියලා කියන්නේ 45 360 45. එතකොට මේක සුළු කරන්න ඕගොල්ලන්ට කපන්න පුළුවන් මේ 7යි 14යි කපන්න පුළුවන් දෙකක් විදියට. කියන්නේ 7 2 තමයි 14. ඊට පස්සේ 45 360 කපන්න පුළුවන් උඩට 1යි යටට 8යි. එතකොට උඩට එකයි අඩට අටයි. එතකොට 22 වැඩි කිරීම 2 වැඩි කිරීම 14 බෙදීම 8. කොහොමද අන්තිම උත්තරේ එනවා සෙන්ටිමීටර් 70 වර්ග සෙන්ටිමීටර් 77ක් කියලා. අන්න ඒ විදිහට තමයි සාමාන්‍ය කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ. මෙන්න ගොල්ල ගානක් තියෙනවා. මේක තියෙන්නේ මේ අඳුරු කරලා තියෙන කේන්ද්‍රික ඛණ්ඩ කොටසෙහි වර්ගඵලය 792යි වර්ග සෙන්ටිමීටර් කියලා. 792යි වර්ග සෙන්ටිමීටර් කියලා. එහෙමනම් අපින් අහනවා මේක අරය එහෙම නැත්නම් මෙන්න මේ දුර අරය කොපමණක්ද කියලා. දැන් මම මේක සාකච්ඡා කරන ඉඳ කවුරුරි තනියෙන් හදන්න ඕන කෙනෙක් ඉන්නවා නම් මේක නවත්තලා මේක ටික වෙලාවකට නවත්තලා ගාන හදලා හැමසෙරෙම බලන්න පුළුවන් ගාන හදන ආකාරය මොකද්ද කියලා.
හරි මම සාකච්ඡා කරනවා අපි දන්නවා කේන්ද්‍ර ඛණ්ඩයක වර්ගඵලය නැත්තම් a සමාන වෙනවා phi r වර්ග වැඩි කිරීම 360 න් තීටට තීට කිව්වේ කේන්ද්‍ර කෝණය එතන තීට වෙන්නේ 280ක් මෙතන තීට වෙන්නේ 280ක් එතකොට මෙතන a වෙලා තියෙන්නේ 792ක් phi කියන්නේ 22 බෙදීම 7ක් r වර්ග වැඩි කිරීම 280 බෙදීම 360 අපි මේ බිඳුර බිඳුව ඉස්සලා කපා ගන්න පුළුවන් කලින් ස්ටෙප් එකේදී ඒ වගේම අපි දන්නවා 28 කියලා කියන්නේ 4 වරක් 7 36 කියලා කියන්නේ 4 වරක් 9 එහෙනම් අපිට මෙතන 7 බෙදීම 9 කියලා දාගන්න පුළුවන් ඕන නම් 7 බෙදීම 9 කියලා දාගන්න පුළුවන් එතකොට අපිට ලස්සන දෙයක් පේනවා මේ 7යි 7යි කැපිලා යනවා එහෙනම් අපිට r වර්ග උක්ත කරගන්න පුළුවන් r වර්ග සමානයි 792 වැඩි කිරීම 9 බෙදීම 22 දැන් මෙතන ඉන්න කපමු 22 කියලා කියන්නේ දෙවරක් 11 792 දෙකට බෙදුවම එනවා 396ක් 396ක් එනවා 396 කියලා කියන්නේ 36 වරක් 11 එන 11යි 396 කපන්න බලමු 36යි කියලා එතකොට අපිට එනවා 36 වරක් 9 සමානයි r වර්ග කියලා 36 වරක් 9 සමානයි r වර්ග කියලා. අපිට ඒක අමසර මෙහෙම ලියා ගන්න පුළුවන්. 36 කියලා කියන්නේ ඇත්තටම 6 වර්ගය. 9 කියලා කියන්නේ 3 වර්ගය. ඒ කියන්නේ r වර්ග සමානයි 6 වරක් 3 වර්ගය. 6 වරක් 3 වර්ගය. 6 වරක් 3 කියලා කියන්නේ 18යි. එහෙනම් r වර්ග සමානයි මේක මෙතනට අරන් එනවා. r වර්ග සමානයි 18 වර්ගයේ නං r සමානයි 18යි සෙන්ටිමීටර් 18යි සෙන්ටිමීටර් දැන් ඒගොල්ල බලයි අංක කොහමද දෙක පාට 396 11න් කපලා 36යි කිව්වේ කියලා ඔයගොල්ලන්ට මතක තියාගන්න ඕන නම් පොඩි දෙයක් ගොඩක් ගණන් වලට හරියනවා 36 11න් වැඩි කරාම 36 11න් වැඩි කරලා කීයද කියලා අපි එක පාට අහුවොත් අපි 3යි 6යි ලියා ගන්න ඕනේ. මැදපොඩි ස්පේස් එකක් තියලා. මැදපොඩි ඉඩක් තියලා 3යි 6යි ලියා ගන්න ඕනේ. මේ මැදට එන්න ඕනේ. මේ 3 + 6 එකතු. ඒ කියන්නේ 9. 396. 396. 36 වරක් කියලා කියන්නේ 396. එතකොට ඔයගොල්ලන්ට ඕක කරලා බලන්න පුළුවන්. නිකන් 25 වරක් 11. ඔන්න දෙකයි පහයි ලියාගත්තා දෙකයි පහ එකතු 275 11 හදලා බැලුවොත් 225 වරක් 11 275 තමයි එන්නේ ඊට පස්සේ 33 වරක් 11 3යි 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 කියලා කියන 6 383යි 33 වරක් 11 11 හදලා බැලුවොත් සුළු කළ බැලුවොත් එන්නේ මේ 383 තමයි ඒක ඕගොල්ලන්ට ඉන්නට සුළු කරන්න උදව්වක් වෙයි කියලා මම හිතනවා තවස් වෙනස් විදිහේ ගාන තවත් වෙනස් විදිහේ ගාන
කලින් අපි හදුවේ වර්ගඵලයේ දීලා ඒ වගේම කේන්ද්‍රික කේන්ද්‍ර කෝණයක් දීලා අරේ හෙව්වා. දැන් අරයක් දීලා කේන්ද්‍ර කෝණයක් දීලා වර්ගඵලය නෑ. අරයක් දීලා වර්ගඵලයක් දීලා කේන්ද්‍ර කෝණය මොකද්ද කියලා අහනවා. වර්ගඵලය මං කියන්නම්. වර්ගඵලය මෙහි වර්ගඵලය 77යි. 77 වර්ග සෙන්ටිමීටර වෙනවා. එතකොට මේක හදන්නේ කොහොමද? මේක හදන්නේ හොඳට බලා ගන්න. අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය කියලා කියන්නේ ඒ සමානයි 5r වර්ග වැඩි කිරීම 360 න් තීටා. හරි. a කියලා කියන්නේ දැන් මෙතන 77යි. 5 කියලා කියන්නේ 22 බෙදීම 7යි. r කියලා කියන්නේ මෙතන 10.5යි. r වර්ග කියලා කියන්නේ 10.5 වැඩි කිරීම 10.5යි. තීටා කියලා කියන්නේ ඒක තමයි අපිට හොයන්න තියෙන්නේ. යටට එන්න ඕනේ 360ක්. හරි. දැන් අපි සුළු කරන්න ගමු. අපි මුලින්ම 3.5ව දෙකක් තමයි 7 කියලා කියන්නේ. එතකොට 3.5ව 3ක් තමයි 10.5 කියලා කියන්නේ. එතකොට අපිට තව මේ 2යි 21 කපන්න පුළුවන් 11 කියලා. ඊට පස්සේ ඒ 11 කපන්න පුළුවන් මේ 77ත් එක්ක 7ක් මෙහෙට එනවා. ඊට පස්සේ අපිට මේ 7ත් එක්කම මෙසරයක් කපන්න පුළුවන්. 7ත් එක්කම මෙසරයක් කපන්න පුළුවන්. 7 කියලා කියන්නේ 3.5ව 2ක්. මෙතන 3.5ව 3ක්. මෙතන මෙතන 2ක් ඉතුරු වෙනවා. ඊට පස්සේ අපිට තීට උක්ත කරන්න යන්න පුළුවන්. තීට උක්ත කරන්න ගියොත් තීට සමාන වෙනවා. දෙවරක් 360 මේ දෙක මෙතන තියෙන දෙක වැඩි කිරීම 300ට 300ට හැබැත්තට අරන් එනවා අපි. මේ 3 දෙකක් උඩ තියෙනවා. ඒ දෙක පල්ලෙහාට අරන් එනවා. 3 වරක් 3. 3 වරක් 3 කියලා කියන්නේ 9. 300ට 9ෙන් බෙදුවම 40. එතකොට අපිට එනවා 30 කියලා කියන්නේ අංශක 80ක් කියලා. ඒක තමයි ඉතුරු ආකාරය. දැන් අපිට කේන්ද්‍රික ඛණ්ඩයක් දුන්නම ඒ කේන්ද්‍රික ඛණ්ඩේ කේන්ද්‍ර කෝණය හා අරය දීලා තියද්දී අපිට වර්ගඵලය හොයන්න පුළුවන්. ඒ වගේම කේන්ද්‍ර කෝණය දීලා නැතුව වර්ගඵලය හා අරය දීලා තියද්දී අපිට කේන්ද්‍ර කෝණය හොයන්න පුළුවන්. වර්ගඵලය හා කේන්ද්‍ර කෝණය දීලා තියද්දී අරය හොයන්න පුළුවන්. එතකොට ඒ ආකාරයේ ප්‍රශ්න තමයි සාමාන්‍යයෙන් අපි මේ තුන හොඳට ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. මේ තුන හොඳට පුළුවන් කරගන්න ඕනේ.
ලොකුවන හදන්න යන්න. දැන් මං ඇවිල්ලා තියෙන්නේ අපි දැන් කලින් ඉගෙන ගත්තා සාමාන්‍ය තල රූපවල වර්ගඵලයන්. ඒ වගේම අපි තව ඉගෙන ගත්තා කේම්බ්‍රි ඛණ්ඩවල වර්ගඵලයන් හොයන්න. මම දැන් කරන්න යන්නේ තල රූපයක් හා කේන්ද්‍රික ඛණ්ඩයක් එකතු කරලා හදාගත්ත යම්කිසි රූපයක මේ වර්ගඵලය සොයන්න. එතකොට මේක ඔයාලට පේනවා. මේ වගේ එකක් දුන්නම අපි ඒක කොටස් වලට කඩා ගන්න ඕනේ. මේක ඔයාලට පේනවා. වෘතයකින් හරි භාගයක් තියෙන හරියටම දෙකෙන් එකක් තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. ඒ වගේම සමචතුරස්‍රයක් තියෙනවා. හරි. අපි මුලින්ම ඒ දැන් මේ වගේ එකක් දුන්නම මුලින්ම අපි කරන්න ඕනේ තල රූපවල වර්ගඵලයන් වෙන වෙනම හොයලා එකතු කරන එක. මුලින්ම අපි සමචතුරස්‍රයේ වර්ගඵලය හොයමු. හරි සමචතුරස්‍රයේ පාදයක දිග දීලා තියෙනවා 14යි කියලා. අපි දන්නවා පාදයක දිගේ වර්ගය තමයි සමචතුරස්‍රයේ වර්ගඵලය කියලා. එහෙනම් 14 වැඩි කිරීම 14 සමානයි 196 වර්ග සෙන්ටිමීටර. හරි. ඊළඟට අපිට පේනවා මේ අර්ධ වෘත්තයේ එහෙම නැත්නම් වෘත්තයෙන් හරි අඩකට සමාන වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩයේ විෂ්කම්භය සමාන වෙනවා සමචතුරස්‍රයක පාදයක දිගට. එහෙනම් විෂ්කම්භය කියලා කියන්නේ අරේ වගේ දෙගුණයක්. විෂ්කම්භය සමාන වෙනවා සෙන්ටිමීටර් 14කට. එහෙනම් අරේ සමාන වෙන්න ඕනේ සෙන්ටිමීටර් 7කට. අරේ සමාන වෙන්න ඕනේ සෙන්ටිමීටර් 7කට. එහෙනම් මේ අර්ධ වෘත්තයේ වර්ගඵලය අපි දන්නවා මේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය වෙන්නේ 5r වර්ග වැඩි කිරීම 360 තීටා. මෙතන තීටා කියලා කියන අංශක 180යි. එහෙනම් 360 තීටා කියලා කියන්නේ 360 180යි. කියන්නේ දෙකින් එකයි. හරි භාගයක් තියෙන හින්දා දෙකෙන් එකයි. එතකොට දෙකින් එක වැඩි කරන්න ඕනේ 5r වර්ග වලින්. r කියලා කිව්වේ 7යි. දෙකෙන් එක වැඩි කිරීම 22 බෙදීම 7, වැඩි කිරීම 7, වැඩි කිරීම 7. දැන් මේ කැපුවම 4 7 කැපිලා යනවා 2ට 22 කැපුවම 11 කිතුරුනේ 11 සොරකට 77යි. එහෙනම් 77ක් කියලා එනවා මේ අර්ධ වෘත්තාකාර කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලය. සමචතුරස්‍රාකාර කොටසේ වර්ගඵලය 196. එහෙනම් 196 දන 77 කියලා කියන්නේ 273යි. එහෙනම් මෙහි මුළු වර්ගඵලය 273යි වර්ග සෙන්ටිමීටර වෙනවා. මන් තවත් ඒ ආකාරයේ තල රූප හා කේන්ද්‍රික ඛණ්ඩ එකතු කරලා හදාගත්ත සංයුක්ත තල රූපයක වර්ගඵලයක් හොයන ආකාරය කතා කරනවා. මේක බලමු ඔයගොල්ලෝ පේනවා මේකේ තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩ දෙකක්. කේන්ද්‍රික ඛණ්ඩ දෙකක්. ඒ වගේම මේ ඍජුකෝණාශ්‍රයක් තියෙනවා. එන අපි වෙන වෙනම කේන්ද්‍රික ඛණ්ඩ දෙකෙහි වර්ගඵල හොයලා ඍජුකෝණාශ්‍රය වර්ගඵලය හොයලා ඒ වර්ගඵලයන් තුනවල් ඒ වර්ගඵල තුනම එකතු කරන්න ඕනේ. එතකොට අපිට එනවා මේ සංයුක්ත තල රූපේ වර්ගඵලය. හරි. මුලින්ම අපි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. මෙහෙම දෙකක් තියෙනවා. මේකේ මේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකම ඔයගොල්ලන්ට පේනවා වම්මත පැත්තේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩය එක ආරය 7යි කේන්ද්‍ර කෝණේ 30යි. දකුණු අත පැත්තේ තියෙන කේන්ද්‍ර ඛණ්ඩය ඒකේ තරය 7යි කේන්ද්‍ර කෝණේ 30යි. ආ එහෙනම් මේ කේන්ද්‍ර ඛණ්ඩ දෙකම සමාන කේන්ද්‍ර ඛණ්ඩ දෙකක්. හැම අතින්ම සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් තමයි වම් පැත්තේ දකුණු පැත්තේ තියෙන්නේ. එහෙනම් මේ එක කේන්ද්‍ර ඛණ්ඩයක වර්ගඵලය හොයලා ඒක දෙකින් වැඩි කරා නම් අපිට ඒ කේන්ද්‍ර ඛණ්ඩ දෙකේම වර්ගඵලය එක පාට හොයා ගන්න පුළුවන්. එහෙනම්
අපි මුලින්ම එක කේන්ද්‍රකණ්ඩක වර්ගඵලය ලියලෙමු. අපි දන්නවා කේන්ද්‍රකණ්ඩක වර්ගඵලය හොයන්නේ 5r වර්ග වැඩි කිරීම 360 තීටවල විදියට. 5r වර්ග වැඩි කිරීම 360 තීට කියලා කියන්නේ කේන්ද්‍ර කෝණය. කේන්ද්‍ර කෝණය මෙතන අංශක 30යි. එහෙනම් 5r වර්ග වැඩි කිරීම 360 30. ඒක සුළු කරාම 22 බෙදීම 7 වැඩි කිරීම r කියලා කියන 7 4ක් 7 වැඩි කිරීම 360 30. එතකොට මේ 4 7 කැපිලා යනවා 30යි 360යි කැපුවම උඩ 3ක් ඉතුරුලා යට 36ක් ඉතුරුලා උඩ 1ක් ඉතුරුලා එමත් යට 12ක් ඉතුරු වෙන විදිහට කපන්න පුළුවන්. එතකොට අන්තිමට සුළු වෙලා එන්න ඕනේ 22 වරක් 7 බෙදීම 12. එතකොට ඒක තවත් සුළු කරාම 22යි 12යි කපන්න පුළුවන් උඩ 11යි යට 6යි විදිහට. 11 වරක් 7 77යි 77 බෙදීම 6 77 බෙදීම 6 වර්ග සෙන්ටිමීටර කියලා අපි හොයාගෙන තියෙනවා. හරි. 77 බෙදීම 6 වර්ග සෙන්ටිමීටර නම් ඒ එක කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලයේ. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ වර්ගඵලයේ මේ වගේ දෙගුණයක් වෙන්න ඕනේ. එනගෙ 77 බෙදීම 3යි. 77 බෙදීම 6 වැඩි කිරීම 2 කියලා කියන්නේ 77 බෙදීම 3යි. ඒක තවත් සුළු කරලා මේක දක්වලා තියෙනවා 25යි 3න් 2යි. ඇයි 77 බෙදීම 3යි කියලා කියන්නේ 75 3න් බෙදුවොත් 25යි. තව දෙකක් ඉතුරු වෙනවනේ. ඒ දෙකත් හැම තුනට බෙදලා දිනවා. 25යි 3න් 2යි. හරි. එහෙනම් ඍජු කෝණාශ්‍රය වර්ගඵලය වෙන්නේ කොහොමද? අපි හැම උඩටම යන. ඒකේ දිග පැත්ත 10යි, පළල පැත්ත 7යි. එහෙනම් දිග වැඩි කිරීම පළල නිසා මම ඍජු කෝණාශ්‍රය වර්ගඵලය ලැබෙන්නේ. එහෙනම් 10 වරක් අත 70යි. එහෙනම් 70 ධන 25යි 3න් 2යි කියලා කියන්නේ 95යි 3න් 2යි. හරි, අපි මෙච්චර වෙලා පුරුදුනේ ඉගෙන ගත්තේ සංයුත් තල රූප. ඒ කියන්නේ තල රූප දෙකක් එකතු කරලා හදපු දේවල්. ඒත් අපි මේ මෙන්න මේ ගානේ අහලා තියෙන්නේ ඍජු කෝණාශ්‍රාකාර තහඩුවකින් වෘතයකින් හතරෙන් එක කොටසකට සමාන රූපයක් ඉවත් කරලා දාලා තියෙනවා, කපලා දාලා තියෙනවා. හිතන්න එහෙම තහඩුවක් අරගෙන අර වගේ කියලා කපලා දැම්මා කියලා. එහෙනම් අර ඉතුරු වෙලා තියෙන නිල් පාට ටිකේ වර්ගඵලය අහන්නේ කොච්චරද කියලා. හරි, කලින් අපි සාමාන්‍ය තල රූප කීපයක එකතුවකින් හැදිච්ච එක, තල රූප කීපයක එකතුවකින් හැදිච්ච සංයුත තල රූපයේ වර්ගඵලය හොයන්න අපි ඒවා එකතු කරා. නමුත් දැන් මෙහිදී වෘතයකින් හතරෙන් එක කොටසක්, කාලක කොටසක් ඉවත් කරලා තියෙන්නේ. එහෙනම් අපි මේ මුළු ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයලා අර වෘතයෙන් හතරෙන් එකක් වන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයත් හොයලා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයෙන් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අඩු කරන්නයි ඕනේ. හරි, ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය අපිට ලේසියෙන් පේනවා. මේකේ දිග 20යි, පළල 7යි. 20 වරක් 7 140යි. හරි, 140 වර්ග සෙන්ටිමීටර වෙනවා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය තමයි ඊළඟට හොයන්න තියෙන්නේ. හරි, කේන්ද්‍රික ඛණ්ඩයේ අරය උගලන්ට පේනවා ඔය 7 සෙන්ටිමීටරයට හරිකලින් සම්මුඛව තියෙන පාදයේ තියෙනවනේ. අන්න ඒකෙන් ලැබෙනවා කේන්ද්‍රික ඛණ්ඩයේ 7 සෙන්ටිමීටර හරිකලින් 7 සෙන්ටිමීටර බලන් ඉන්නේ ඒ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය සහිත මේ දිග දිහා. එහෙනම් ඒක 7 සෙන්ටිමීටරම වෙන්න ඕනේ නේද? ඒ 7 සෙන්ටිමීටර තමයි කේන්ද්‍රික ඛණ්ඩයේ අරය වෙන්නේ. හරි, අපි දන්නවා 5r වර්ග වැඩි කිරීම 360 තීට තමයි කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය දෙන්නේ කියලා. 5r වර්ග වැඩි කිරීම 360 තීට. 5r වර්ග කියලා කියන්නේ 22 බෙදීම 7 වැඩි කිරීම, 7 වැඩි කිරීම 7. 360 තීට කියලා කියන්නේ මෙතන කේන්ද්‍ර කෝණය අංශ 90ක් වෙනවා. එහෙනම් 360 අංශ 90යි. එතකොට ඒ 360 90 කැපෙනවා 1ට 4යි. උඩ 1යි යට 4යි කියලා. 7කට 7ක් කැපෙනවා. යට තියෙන 4 11යි 2යි කියලා කැපෙනවා. එහෙනම් 11 වරක් 7 බෙදීම 2. ඒ කියන්නේ 77 බෙදීම 2 38.5යි. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය එන්නේ 38.5යි. එහෙනම් අඳුරු කළ කොටසේ වර්ගඵලය 140 අඩු කිරීම 38.5 වර්ග සෙන්ටිමීටර. ඒ කියන්නේ
එකසිය එකයි දශම පහයි වර්ග සෙන්ටිමීටර් කියලා අපිට කියන්න පුළුවන්. හරි. එතකොට මේ ඊට අමතරව මේ අදාළ සිද්ධාන්ත කොටස් අදාළ ගණන් හදපු ක්‍රම උපයෝගී කරගෙන තවත් තවත් ගණන් බොහොමයක් තියෙන ඔයගොල්ලෝගේ පෙළ පොතේ. ඒ වගේම පසුගිය විභාග ප්‍රශ්න තියෙනවා. බොහෝ වෙලාවට ගණක් එන්න බලනවා මේ පාඩමේ. මේ පාඩම හා වර්ගඵලය කියන පරිමිතිය කියන පාඩම සම්බන්ධ කරලා. ඒ හින්දා මේකෙන් ඔයගොල්ලන්ට යම් කිසි උදව්වක් වුණා කියලා හිතනවා නම්, ඒකෙන් මම යම් දැනුමක් ඔයගොල්ලන්ට දුන්නා කියලා හිතනවා නම්, ඒ දැනුම උපයෝගී කරගෙන නොපමාව පුළුවන් තරම් පෙළපොතේ තියෙන අභ්‍යාස හා පසුගිය විභාග ප්‍රශ්න ගැටලු විසඳන්න බලන්න. ඒක ඔයගොල්ලන්ට ලොකු උදව්වක් වේ මේ පාඩම තවත් ඔයගොල්ලෝ සමීප කරගන්න.